පහළ මල්ලතුවේ ජලාශයේ කටයුතු කඩිනම් කිරීම සඳහා එහි දැනට පවතින තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පසුගියදා පහළ මල්ලතුවේ ජලාශ ව්‍යාපෘති භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඒ තන්තිරිමලයේ රාජමහා විහාරාධිපති තන්තිරිමලයේ චන්දරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා මතයි. රජරට මහාවාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශයක් ලෙස පහළ මල්ලතුවේ ජලාශය හඳුන්වා දිය හැකි. දැනට ඉදිවෙමින් පවතින පහළ මල්ලතුවේ ජලාශය ඉදිවීමෙන් පසුව එය රජරට පවතින විශාලතම ජලාශය බවටද පත්වේ. එය අක්කර අඩි 169,400ක ජලධාරිතාවක් සහිත වූවක්. තන්තිරිමලයේ ප්‍රදේශයේ කේන්ද්‍ර කරගත් මෙම ජල ව්‍යාපෘතිය නම් කර ඇත්තේ පහළ මල්ලතුවේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ලෙසයි. අක්කර 13,000ක් තරම් ප්‍රදේශයක විහිදෙන මෙම ජලාශයෙහි බැම් හිදිග කිලෝමීටර 3කට අධික වේ. උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කයේ යාකරමින් තන්තිරිමලයේ බෝගොඩදී මල්ලතුවේ හරස් කර පහළ මල්ලතුවේ ජලාශය ඉදිකරනු ලබයි. මෙය වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වන අතර 2021 වර්ෂයේදී මුල්ගණ තබා නිල වශයෙන් ආරම්භ කරන ලදී. ව්‍යාපෘතියේ කාලය අවසන් වීමට කලගත වූයේ පසුගිය කාලයේ පැවති ආර්ථික ආපදාවන් හේතුවෙන්. කෙසේ වෙතත් මේ වන විට පහළ මල්ලතුවේ ජලාශ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා මුදල් වෙන්ව ඇති නිසා නිලධාරීන්ද ප්‍රදේශවාසීන්ද මෙයට සහයෝගය දක්වන නිසා කඩිනමින් මෙහි කටයුතු අවසන් කර මහජනතාවගේ සුබ සිද්ධිය සඳහා යොදාගත යුතු බව දිසා ලේකම්වරයාගේ අදහසයි. එසේම බොහෝ විට සිදුවන්නේ මෙවන් ව්‍යාපෘතීන් වලට අදාළ ප්‍රදේශයේ ජනතාව හා පන්සලේ ස්වාමින් වහන්සේ ඊට විරුද්ධ වීමයි. එහෙත් පහළ මල්ලතුවේ ජලාශ ව්‍යාපෘතියේදී තන්තිරිමලයේ රාජමහා විහාරාධිපති තන්තිරිමලයේ චන්දරතන නායක හිමිපාණන් වහන්සේගේ ව්‍යාපෘතිය පිළිබඳ අවබෝධය හා ජනතාවගේ උනන්දුව අගය කළ යුතු බව දිසාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ව්‍යාපෘතිය මගින් හිමිවන ප්‍රතිලාභ ලෙස කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබා ගැනීම, පානීය ජල සැපයුම, විදුලි නිෂ්පාදනය සඳහා ජලය ලබා ගැනීම, ගංවතුර පාලනය හා නියගේ පාලනය, මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරයේ සංවර්ධනය කිරීම හා සංචාරක ව්‍යාපාරය සඳහා දායක වීම ආදිය දැක්විය හැකි. මෙම ව්‍යාපෘතිය අනුරාධපුර හා වවුනියාව දිස්ත්‍රික් දෙකේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ. ජලාශයට යටවන භූමි ප්‍රදේශයේ වශයෙන් අක්කර 13,376ක් හඳුනාගෙන ඇත. මේ සඳහා ලබා දෙන විකල්ප ඉඩම් සඳහා ඇතැම් බිම් හඳුනාගෙන සංවර්ධනය කරමින් පවතී. මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වීමෙන්ද රටට ආර්ථික වශයෙන් විශාල පාඩුවක් සිදුවන බව පහළ මල්වතුවේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ KPUK තිලකරත්න මහතා පෙන්වා දුන්නා. දශක ගණනාවක් කෘෂිකර්මාන්තේ කේන්ද්‍ර කරගෙන විවිධ දුෂ්කරතා මැද්දේ දිවිගෙවූ බොහෝ ජනතාවකට මෙම ජලාශය ඉදිකිරීම ඉමහත් අස්වැසිල්ලක් වනු ඇති. මෙම නිරීක්ෂණ චාරිකාව හා සාකච්ඡාව සඳහා අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා එන්.ජී. අභිෂේකර, විලච්චිය සහකාර ප්‍රාදේශීය ලේකම් හෂිනී යසාරා හිටිපණ්ඩාරනායක ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා පහළ මල්ලතුවේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිලධාරීන් පිරිසක් එක්වූහ.